අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මීට දවස් දෙකකට කලින් අන්තර්ජාලයට නිකුත් වුණා. ඉතින් ඔයා මේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අපොස උසස් පෙළට සුසුකම් ලබලා නම් පිළිගන්න මගෙන් උණුසුම් සුභපැතුම්. හැබැයි ඔයා මොනියම් මොහ හේතුවක් ඉදන් සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් පෙළට සුසුකම් ලබලා නැත්නම් ඔයත් ඒ ගැන දුක්ුණා කරදරුණා හොඳටම ඇති. මේ වීඩියෝ එකෙන් මම ඔයත් කරන්න ඕනි මොකද්ද කියලා හරියටම කියලා දෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සලම කතා කරන්නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔයා උසස් පෙළට සුසුකම් ලැබලා නැත්නම් ඔයා මොකද කරන්න ඕනි කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ඔයා ඒ ගැන දුක්ුණා ඒ ගැන කරදරුණා දැන් හොඳටම ඇති. දැන් කාලේ ඇවිල්ලා තියෙන්නේ ඔයා මොකද්ද අනාගතයේ ඉස්සරහට කරන්න කොමනවාද ඉස්සරහට කොහමද අපි දියුණු වෙන්නේ ඉස්සරහට වාගේ අධ්‍යාපනය හදාගන්නේ කියන කාරණා ප්ලෑන් කරන්න. ඉතින් ඔයා අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් පෙළට සුසුකම් ලැබුවේ නැහැ කියන්නේ ඔයාගේ ඉගෙන ගන්න එක. එහෙම නැත්නම් ඉස්සරහට ඉගෙන ගන්න එක ඉවරයි කියන එක නෙමෙයි. ඔයා ගොඩක් ශේෂ්ත්‍රවල දක්ෂයෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දක්ෂය අඳුරගන්න රජයේ තෝරාගත් පාසල්වල දැන්ට ක්‍රියාත්මක වෙන විෂය ධාරාව වෘත්තීය විෂය ධාරාව කියලා. ඉතින් ඔයාගේ දිස්ත්‍රික්කයේ මේ පාසලක් තියෙනවා නම් වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වෙන අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්කයකට එක පාසලක් තියෙනවා. ඔයාට පුළුවන්කමක් තියෙනවා ඔයාට මේ පාසලට ඇතුළත් වෙන්න පුළුවන්ද කියලා ඔයාලා බලන්න. එහෙම වුණොත් ඔයාට පුළුවන් ශේෂ්ත්‍ර ගොඩක් යටතේ මේ වෘත්තීය විෂය ධාරාව හදාරන්න. ඉතින් මේ වෘත්තීය විෂය ධාරාව ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක මෙන්න මෙතන උඩ තියෙන YouTube කාඩ් එකේ මම මුල්ල තියෙනවා. ඔයාට වෘත්තීය විෂය ධාරාව ගැන ඒකෙන් බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාට මොනවා මොහිතුවක් ඉඳ මේ වෘත්තීය විෂය ධාරාවටත් ඇතුළත් වෙන්න බැරි වුණොත් ඒ වගේ පාසලකට ඔයාගේ අධ්‍යාපනය එතනින් ඉවරක් නෑ. ඔයාට පුළුවන් ප්‍රදේශයේ තියෙන කාර්මික විද්‍යාල වගේ දේවල් ගැන හොයලා බලලා කාර්මික විද්‍යාලයකට ඇතුළත් වෙලා වෘත්තීය පාඨමාලාවක් හදාරන්න. ඉතින් මේ පාඨමාලා හැම එකක්ම හරියටම මොකක් හරි ඒරියා එකක ජොබ් එකක් ફોකස් කළමයි මේ පාඨමාලා තියෙන්නේ. ඉතින් මේ පාඨමාලාවක් හදාරලා NVQ මට්ටම් යටතේ NVQ 7 ඒ කියන්නේ උපාධියක් දක්වා වුණත් යන්න පුළුවන් පහසුකම් මේ NVQ සිස්ටම් එකේ දැනට ලංකාවේ තුලේ තියෙනවා. ඉතින් බය නැතුව ටෙක් එකකට ගිහිල්ලා එහෙම නැත්නම් ටෙක් වලට අදාළ මේ වෘත්තීය පුහුණු අධිකාරියේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒ ගැන හොයලා බලලා ටෙක් එක කෝස් එකක් කරන්න පටන් ගන්න ඔයාට පුළුවන්. ඉතින් ඒ ගැන වෙනම දිග වීඩියෝ එකක් කරන්න ඕනින්ද මම ඒ වීඩියෝ එකේ දැනට ගොඩක් කරුණු අතුලත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ටෙක්නිකල් කොලෙජ් එකක් ගැන ටෙක්නිකල් කොලෙජ් වලට කොහොමද යන්නේ එකට අතුලත් වෙන්නේ ඒකේ තියෙන පාඨමාලා මොනවද කියන කාරණා සම්බන්ධයෙන්. ඉතින් ඕගොල්ලන්ට ඒ ගැන ස්පෙસિෆික් වීඩියෝ එකක් ඕනි නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ මට ඒ ගැන කියන්න. මම අනිවාර්යයෙන්ම කරුණු හොයලා බලලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා වීඩියෝ එකක් කරන්නම්. ඉතින් දැන් මම කතා කරන්නම් අපොස උසස් පෙළ විභාගයේ සුදුසුකම් ලබලා දැන් මේ දවස්වල නම් gedara ඉන්නේ උසස් පෙළ කරන්න බලාගෙන ඉන්න අය කොහොමද මේ උසස් පෙළ විෂයන් තෝරගන්නේ එහෙම නැත්නම් උසස් පෙළ ප්ලෑන් කරන්න කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඕගොල්ලන්ගේ රිසල්ට් එක මොකක් වුණත් ඕගොල්ලන්ට මේ දවස්වල අහන්න ලැබෙනවා ඇති මේ විෂය ධාරාව කරන්න ඒක හොඳයි අර විෂය ධාරාව කරන්න ඒක හොඳයි මේ විෂය ධාරාව කරන්න මේක තමයි හොඳ මේක මේක කළා ෆේල් වුණත් හොඳයි ෆේල් වුණත් නම්බුයි වගේ කතන්දර. ඉතින් මගේ තියෙන පළවෙනිම අවවාදය තමයි ඒ ඔයාට වටින් පිටින් ඇහෙන හැම කතාවම අමතක කරන්න. හැම කතාවම අමතක කළා පැත්තකට වෙලා ඇඳට වෙලා එහෙම නැත්නම් පුටුවකට වෙලා කල්පනා කරලා බලන්න ඔයාට වඩාත්ම ගැළපෙන්නේ මොන විෂයද කියලා. ඉතින් එතනදී විෂය ධාරාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන විෂය ධාරාවන් ගොඩක්. පළවෙනි එක මම මුලවෙන්දලා පටන් ගත්තොත් භෞතික විද්‍යා විෂය ධාරාව. ඒ කියන්නේ කම්බයින්ඩ් මැත්ස්, ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි. ඊට පස්සේ ජෛවීය විද්‍යා විෂය ධාරාව බයොලොජි, කෙමිස්ට්‍රි සහ ෆිසික්ස්. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය ධාරාව ඒ කියන්නේ ඉංජිනේරින් ටෙක්නොලොජි සයන්ස් ෆෝ ටෙක්නොලොජි සහ බකට් එකෙන් ICT එහෙම නැත්නම් ජියෝග්‍රෆි වගේ විෂයක් තෝරගෙන බකට් සබ්ජෙක්ට් එකක් එක. ඊට පස්සේ ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාව ඒකේ BST බයොසිස්ටම් ටෙක්නොලොජි සයන්ස් ෆෝ ටෙක්නොලොජි සහ අර ඉංජිනේරින් ටෙක්නොලොජි එකේ වගේම බකට් එකෙන් විෂයක් තෝරගෙන ICT හෝ කෘෂිකර්මය හෝ වෙන යම් විෂයක්. ඊට පස්සේ වාණිජ විද්‍යා විෂය ධාරාවේ BS එකෝන් accounting එහෙම නැත්නම් BS අතරලා ICT වගේ විෂයක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ කලා විෂය ධාරාවේ ඔයාට කලා විෂයන් භාෂා විෂයන් ඕනිම එකක් තෝරගෙන කරන්න පුළුවන් වගේ විෂය ධාරාවන් ගොඩක් ක්‍රියාත්මක වෙන අතරේ ඔයාට තියෙනවා තවත් ඔප්ෂන් එකක්. ඒක තමයි පොදු එහෙම නැත්නම් විවිධ විෂය ධාරාව. ඉතින් මේ පොදු විෂය ධාරාව කියලා කියන්නේ ඔයාට කැමති කැමති සබ්ජෙක්ට් එකක් තෝරගෙන කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඔයාට පුළුවන්කමක් තියෙනවා කම්බයින් මැත්ස් එක්ක ෆිසික්ස් එක්ක ICT කරන්න. එතකොට ඒක මැත්ස් විෂයන් දෙකකුත් තියෙනවා ඒ වගේම පොදු විෂයක් එක්ක IT තියෙනවා. එතකොට ඒක වාවයි තියෙන්නේ පොදු විෂය ධාරාවට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන්කමක් තියෙනවා කවුන්ටින් එක්ක ජපන් ලැන්ග්වේජ් එකත් එක්ක ඉංජිනේරින් ටෙක්නොලොජි කරන්න. ඔයාලට කැමති නම් ඔයාලට කැමති විෂයන් තෝරගෙන කරන එක තමයි පොදු විෂය ධාරාව කියලා
කියන්නේ. ඉතින් මෙතනින් ඔයා මුලින්ම කල්පනා කරන්න ඕනි කාරණාව තමයි ඔයාගේ කැමැත්ත තියෙන්නේ මොන පැත්තටද? ඔයා වැඩිපුරම දක්ෂ මොකටද කියලා කාරණාව. ඉතින් මෙතනදී ඔයාගේ ඕ ලෙවල් රිසල්ට් එක එච්චර ලොකුවට බේස් කරගන්න එපා. මේ ඕ ලෙවල් රිසල්ට් වල මට මේ සබ්ජෙක්ට් එකට ඒ එකක් තියෙනවා, ඒකින්ද මට මේක පුළුවන් වෙයි කියන එක ඇත්ත තමයි. හැබැයි ඒකටත් වඩා ඔයා හිතන්න ඕනි කැමති මොන පැත්තටද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි ප්‍රධාන වශයෙන්ම. ඊට පස්සේ ඔයා කල්පනා කරන්න ඕනි ඉස්සරහට, ඒ කියන්නේ උසස් පෙළින් පස්සේ ඔයා විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, විශේෂයෙන්ම රජයේ විශ්වවිද්‍යාලයක, ඒකට අදාළ උපාධි පාඨමාලාව ඔයා කැමති මොනවද කියලා. ඉතින් ඒකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ අත්පොතේම දක්වලා තියෙනවා මෙන්න මේ විදිහට. අපොස සාමාන්‍ය පෙළ ඉවර කරාට පස්සේ ළමෙක් අනිවාර්යයෙන් මේ අත්පොත කියවන්න, අත්පොත කියවලා ඒකෙන් අයිඩියා එකක් ගන්න කියලා තමන්ගේ උපාධි පාඨමාලාව, තමන් කැමති උපාධි පාඨමාලාවකට මම සිලෙක්ට් වෙනා නම් කරන්න ඕනේ විෂයන් මොනවද කියලා. ඉතින් ඒකින්ද අයිය කෙනෙක්ගෙන් හරි අක්ක කෙනෙක්ගෙන් හරි මේ UGC එකෙන් අන්තිමටම නිකුත් කරපු අත්පොත අරගෙන කියවලා බලන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් UGC.ac.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ අත්පොතේ සොෆ්ට් කොපි එකක් ඩවුන්ලෝඩ් කරලා ඒක කියවලා බලන්න. ඉතින් ඒකෙන් ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයා කැමති උපාධි පාඨමාලාවකට සිලෙක්ට් වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවද, ඒකට මම කරන්න ඕනේ විෂයන් මොනවද වගේ කාරණා ගැන සම්පූර්ණ ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද උසස් පෙළ කරන හැමෝටම මම රෙකමන්ඩ් කරනවා UGC අත්පොත අනිවාර්යයෙන්ම කියවන්න කියලා. ඒ වගේම තමයි ඊට පස්සේ ඔයා කල්පනා කරන්න ඔයාට රජයේ විශ්වවිද්‍යාලයකට යන්න ආසාවක් නැත්නම්, ගොඩක් ගෑගේ හිනේ රජයේ විශ්වවිද්‍යාලයකට යන්න උනාට සමහරුන්ට එහෙම ලොකු ආසාවක් නැහැ මට රජයේ විශ්වවිද්‍යාලයකටම යන්න ඕනේ කියලා. ඔයාට ප්‍රයිවට් කැම්පස් එකකට යන්න ඕන නම් ඒකට අදාළ රික්වයර්මන්ට්ස් මොනවද, ඒ කියන්නේ ඒකේ ඔයා කරන්න බලාපොරොත්තු වෙන ස්පෙසිෆික් උපාධියක් තියෙනවා නම් ඒකට අවශ්‍ය රික්වයර්මන්ට්ස් මොනවද, එහෙම නැත්නම් ඔයා උසස් අධ්‍යාපනයට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ලෙවල් කළාට පස්සේ ඒකට අවශ්‍ය රික්වයර්මන්ට්ස් මොනවද වගේ හැමදේකම හොඳට හොයලා බලන්න ඔයාගේ උසස් පෙළ විෂයන් තෝරගන්න කලින්. හැබැයි අනිවාර්යයෙන්ම කවුරුත් කිව්වට මෙන්න මේ විෂය කරලා නම්බුයි, ෆේල් වුණත් එහෙම නැත්නම් S3ක් දැම්මත් නම්බුයි, ඒක තමයි හොඳම විෂය ධාරාව වගේ දේවල් ඔලුවට ගන්න එපා. ඒව ඇත්තටම බොරු. උසස් පෙළ තියෙන හැම විෂය ධාරාවක්ම එකයි. කිසිම විෂය ධාරාවක් මෙන්න මේක වැඩිපුර වටිනවා, මෙන්න මේක අඩුවෙන් වටිනවා කියලා දෙයක් නැහැ. ලංකාවේ මිනිස්සු හරි දක්ෂයි මොන හරි දෙයකට දෙපැත්තට බෙදিলা සමාජලාවට බොරුවට මරා ගන්න. ඒ කියන්නේ ඇත්තටම රණ්ඩුවක් නෙමෙයි. මේ සමාජ මාධ්‍ය ඇතුලේ බොරුවට මැච් කරපුවා එක පැත්තක්, ඊට පස්සේ කොමස් කරපුවා එක පැත්තක් විදිහට රණ්ඩු කරගන්න. ඉතින් මෙන්න මෙතනින් ඇතිවෙච්ච මානසිකත්වයක් තමයි මෙන්න මේ විෂය ධාරාව කරලා ෆේල් වුණත් නම්බුයි, එහෙම නැත්නම් S3ක් ගත්තත් නම්බුයි, මේ විෂය ධාරාව පට්ටලේසි මෙන්න මේක අමාරුයි කියන එක. ඒක ඇත්තටම බොරුවක්. ඒ කියන්නේ මොන විෂය කළත් එයා ඒ විෂය දක්ෂයෙක්. කලා විෂය ධාරාවේ සිංහල කරන කෙනා සිංහලවල මාර දක්ෂයෙක් වෙනවා. හැබැයි කම්බයින් මැත්ස් විෂය ධාරාව, කියන්නේ භෞතික විද්‍යා විෂය ධාරාවේ කම්බයින් මැත්ස් කරන කෙනා ගණිතයේ දක්ෂයෙක් වෙනවා. ඉතින් එතකොට කවදාවත් මේ දෙන්න කම්පයර් කරන්න බෑ, ආ සිංහල ලේසි කම්බයින් මැත්ස් අමාරුයි කියලා. මොකද කම්බයින් මැත්ස් කරන කෙනෙක්ට ඒ අදාළ සිංහල පේපරේ දුන්නොත් ලියාගන්න බෑ, වගේම සිංහල කරන කෙනෙක්ට කම්බයින් මැත්ස් පේපර් එක දුන්නොත් ලියාගන්නත් බෑ. ඉතින් ඒකින්ද මේ විෂයම් කවදාවත් කම්පයර් කරන්න බෑ. ඒකින්ද කරන කවුරුත් හැමෝම දක්ෂයෝ, කවුරුත් වැඩිපුර දක්ෂයි කවුරුත් අදක්ෂයි කියලා කතාවක් නෑ. ඔයා කල්පනා කරන්න ඕනේ ඔයාගේ කැමැත්ත ගැන තමයි වැඩිපුර මම මේක සැරෙන් සැරේ කියන්නේ. ඒකයි ඒ වගේම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයාට විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුණොත් මොකක් හරි ප්‍රශ්නයක් ඉන්න, කියන ඔයාගේ රිසල්ට් එක මදි වෙලා ඔයාට විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුණොත් ඊට පස්සේ ඔයාට තියෙන ඔප්ෂන් මොනවද කියලා උදාහරණයක් විදිහට NDT, ඒ කියන්නේ ඔයාට ඉංජිනේරින් වලට සිලෙක්ට් වෙන්න බැරි වුණොත්, එහෙම නැත්නම් ෆිසිකල් සයන්ස් වගේ පාඨමාලාවකට ඔයා සිලෙක්ට් වෙන්න කැමතිත් නැත්නම් ඔයාට පුළුවන්කමක් තියෙනවා මොරටු විශ්වවිද්‍යාලයේම නැෂනල් ඩිප්ලෝමා ඔෆ් ටෙක්නොලොජි කියන එක අදාරන්න. එහෙම නැත්නම් NDES, ඊට පස්සේ HND පාඨමාලා තියෙනවා, HND Education, ඊට පස්සේ HND වලට අදාළව ඉංග්‍රීසි, HND IT වගේ පාඨමාලා ගොඩාක් තියෙනවා. මෙන්න මේවට ඇතුළත මොනවද තියෙන්නේ සුදුසුකම්. ඒ කියන්නේ ඔයා ඒ ලෙවල් විෂයන් තෝරගන්නදී කල්පනා කරන්න ඕනේ මෙන්න මේ දේවල්. ඔයාගේ කැමැත්තත් එක්ක එතනින් ඉවර කරන්නේ නැහැ නේ ඒ ලෙවල් කළා හරි ඉවරයි කියලා. එතනින් පස්සේ උසස් අධ්‍යාපනය. එහෙම නැත්නම් ඔයා රැකියාවකට යන බලාපොරොත්තු වෙනවා. ඒ රැකියාවකට අවශ්‍ය දැනුම මට හම්බෙන්නේ මොන මොන විෂයන් වලින්ද කියන එක තමයි ඔයා වැඩිපුරම කල්පනා කරන්න ඕනේ. ඒ වගේම එතනින් ඔයා කල්පනා කරන එක ඉවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ විද්‍යාපීඨ, ඊට පස්සේ නර්සින් කොලේජස් වගේ දේවල් වලට අතුල් වෙනවා නම් ඒවා ඔයා කරන්න ඕනේ විෂය ධාරාවල් ඒගොල්ලෝ පැහැදිලිව දක්වලා දෙනවා. කියන්නේ උදාහරණයක් විදිහට විද්‍යාපීඨවල එක එක විෂයන් උගන්වන්න එක එක ගුරුවරු බඳව ගන්නවා. ඒ කියන්නේ ගුරුවරුන් විදිහට ශිෂ්‍යයන්ව උසස් පෙළින් පස්සේ. ඉතින් එතකොට ඔයා IT ගුරුවරයෙක් වෙන්න ඕන නම් ඔයා උසස් පෙළට අනිවාර්යෙන් IT කරලා තියෙන්න ඕනේ.
ඒවගේ මොයා සිංහල උරුමයක් වෙන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම උසස් පෙළට සිංහල කරලා තියෙන්න ඕනි මම දන්න විදියට. ඒවගේ මොයාට ප්‍රාථමික අංශයට ගුරුවරයෙක් වෙන්න ඕන නම් ඔයා ඒකට අවශ්‍ය විශේෂ සුදුසුකම් සපුරලා තියෙන්න ඕනි. ඉතින් ඔයා අනිවාර්යෙන් ඔයාට විද්‍යාපීඨයකට ගිහිල්ලා ගුරුවරයෙක් වගේ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ගැසට් එකක් හොයාගන්න, එහෙම නැත්නම් පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හොයාගන්න, ඔයාගෙන කියවන්න මෙන්න මේ ගුරුවරුන්ට, මෙහෙම නැත්නම් මෙන්න මේ ගුරු ශිෂ්‍යෝ විද්‍යාපීඨ වලට බඳව ගනිද්දි මොන ක්වොලිෆිකේෂන් වලින්ද බඳව ගත්තේ කියලා. ඉතින් ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ අපේ රටේ දිනම් උසස් පෙළ ඉවර කළාට පස්සේ මෙන්න මේ දේවල් කියවන්න, දැන් මට මොකටද යන්න පුළුවන් කියලා. ඉතින් ඒ වැඩේ කරන්න එපා, ඔයා ඒ විදිහට වරද්ද ගන්න එපා. ඔයා කල්පනා කරන්න උසස් පෙළින් පස්සේ මම මෙන්න මෙතෙන්ට යන්නේ, ඒකට මම මෙන්න මේ දේවල් කරන්න ඕනේ කියලා ඔයාගේ විෂයන් තෝරගන්න. ඉතින් ඒ වගේම දැන් ශ්‍රී ලංකාව මේ දවස්වල පත් වෙලා තියෙන තත්ත්වයක් එක්ක පන්තික්මට පටන් ගන්නේ නැහැ ටියුෂන් පන්ති. ඉතින් ඔයාට නිදහසේ කාලය තියෙනවා මේ ගැන සාකච්ඡා කරන්න, ඔයාගේ අයියලා අක්කලා එක්ක, අම්මා තාත්තා එක්ක, ඉතින් මේ ශිෂ්‍යය ගැන ගොඩක් දන්න අයත් එක්ක සාකච්ඡා කරන්න, ගුරුවරුත් එක්ක වගේ. ඊට පස්සේ ඔයාගේ තීරණේ හරියටම ගන්න, ඔයා මෙන්න මේ විෂය ධාරාව කරන්න කියලා. ඉතින් සරිසරේ විෂය ධාරාවන් මාරු කරන්න බෑ, ඔයා එක විෂය ධාරාවක් තෝරගත්තට පස්සේ. මොකද ඔයා එක විෂය ධාරාවක් තෝරගෙන මාසයක් එහෙම නැත්නම් දෙකක් එක ඉගෙන ගත්තට පස්සේ මේක හරියන්නේ නැහැ කියලා හිතුනොත් ඒ මාසයේ දෙක ඇතුලේ අනිත් විෂය ධාරාවේ සෑහෙන විෂය කොටසක් ඉස්කෝලේක උගන්වලා ඉවරයි. ඒකින් ඉතින් විෂය ධාරාවන් මාරු කරන එක ටිකක් කරදරකාරී වැඩක් වගේ, මේක ලොකු රිස්ක් එකක්. ඒකින්ද හරියටම හිතලා බලලා විෂය තෝරගන්න. ඉතින් මෙතෙන්දි විෂය තෝරගනිද්දි කල්පනා කරන්න ඕනේ අර මම කලින් කියපු කාරණා. ඉතින් ඒ හැම එකම පොයින්ට් ඩවුන් කරලා ලියාගන්න, මෙන්න මේවා තමයි මම කල්පනා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ නිදහසේ තීරණයක් ගන්න මම මෙන්න මේ විෂය තමයි කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක ළමයින්ගේ දෙමාපියෝ එහෙම නැත්නම් වැඩිහිටියෝ බලනවා නම් මම ඒගොල්ලන්ගෙන් ඉල්ලන කාරණාව තමයි අපි කැමති විෂය කරන්න කියලා කොයි වෙලේවත් දරුවෙක්ට බල කරන එක එච්චර හොඳ ප්‍රතිඵලයක් අපිට අත් කරලා දෙන්නේ නැහැ. මොකද එයා ඇත්තටම කැමති නම් කවුරු හරි ළමෙක් කියලා හිතන්නකෝ, එළමයා කැමති ඇත්තටම ICT කරන්න. හැබැයි අපි කියනවා එහෙම හරියන්නේ නැහැ, ඔයා බයොලොජිමයි කරන්න ඕනේ, බයොලොජි කරන්න කියලා අපි ප්‍රෙෂර් කරලා එයාව බයෝ කරන්න දැම්මොත් එයා ඇත්තටම කැමැත්තෙන් ඉගෙනගෙන ICT ශාස්ත්‍රයේ දක්ෂයෙක් වෙන්න තියෙන අවස්ථාව එයා අකමැති විෂයක් කරලා අපි ආ උසස් පෙළ එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට S3ක් ගන්න, එහෙම නැත්නම් උසස් පෙළ අසමත් වෙන්න උනත් ඇදලා දානවා වෙන්න පුළුවන්. ඒකින් අනිවාර්යයෙන්ම ළමයා කැමති තීරණයක් ගන්න ඉඩ දෙන්න, එතෙන්දී උපදෙස් දෙන්න, ඒ වගේම යාව ගයිඩ් කරන්න හැකියාව ඔයගලන්ට තියෙනවා. හැබැයි ළමයාගේ කැමැත්තට පළවෙනි තැන දෙන්න හැම වෙලේම. ඉතින් මම මේ සැරේ ටිකක් විශේෂ දෙයක් කරන්න හේතුව මේ සැරේ සාමාන්‍ය පෙළ ඉවර කරලා උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ඕගොල්ලන්ට, ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ විෂය ධාරාවන් තෝරා ගැනීම, එහෙම නැත්නම් විෂය ධාරාවන් ගැන තියෙන ප්‍රශ්න හැමදේම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මම ලයිව් ස්ට්‍රීම් එකක් හරි, එහෙමත් නැත්නම් මේ අදාළ ශ්‍රේෂ්ඨ ඉන්න ප්‍රවීණයෙක් සම්බන්ධ කරගෙන හරි මම වීඩියෝ එකක් අරගෙන එන්නම් ඕගොල්ලන්ගේ මේ තියෙන ප්‍රශ්න වලට Q&A එපිසෝඩ් එකක් විදිහට. ඉතින් එතකොට මට පුළුවන් මේ ඇත්තටම ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න මොනවද සහ ඒවට හරියටම දෙන්න ඕනේ උත්තරේ මොකද්ද කියලා ඕගොල්ලෝගාට අරන් එන්න. ඒකින්ද බය නැතුව තියෙන ප්‍රශ්න හැම එකම කමෙන්ට් කරන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒක උදව්වක් වෙයි මට ඊළඟ එපිසෝඩ් එක ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් කරන්න, ඒ වගේම ඔයාට තියෙන ප්‍රශ්න හැම එකටම වගේ උත්තර දෙන්න. ඉතින් මොකද හිතන්නේ අද මේ වීඩියෝ එක ගැන? මේ වීඩියෝ එකේ වැරදි අදුපාඩු තිබුණා නම්, එහෙම නැත්නම් මට කියවෙච්ච නැති දේවල් තිබුණා නම් ඒ හැමදේම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේදී නිවැරදි කරන්න අයිතිය ඔයගලන්ට තියෙනවා. ඉතින් එතනින් වැදගත් කමෙන්ට් එකක් ආවත් මම පුරුදු තිරම් පින් කරනවා. ඒ වගේම මතක ඇතුව Subscribe කරන්න මගේ channel එකට, ඒ වගේම ඊට හැබැයි තියෙන bell icon එක click කරන්න, ඊළඟ වීඩියෝ එක පාට notification එකක් විදිහට ගන්න ගන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම මතක ඇතුව මේ වීඩියෝ එක share කරන්න මේ සැරේ සාමාන්‍ය පෙළ ඉවර කරපු ඔයාගේ යාළුවොත් එක්ක. ඉතින් එතකොට ඒගොල්ලන්ටත් පුළුවන් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න comment කරන්න. එතකොට ඕගොල්ලෝ හැමෝටම තියෙන ප්‍රශ්න ගැන ඊළඟ episode එකක හෝ දෙකක හෝ තුනක හෝ වීඩියෝ කීපයක් අරන් ගන්න පුළුවන් ඔයගලගේ ප්‍රශ්න විසඳන්න. ඉතින් එනවා බොහොම ස්තුතියි අද වීඩියෝ බලවට. තවත් මේ වගේ වීඩියෝක් අරගෙන ඉක්මනට මෙන්නම්.